Namo tassa bhagavato arahato samma sambuddhassa. Me mote api sakaccha karannata balaporottu wanne satarama bhuta anduna ganne keseda e bhuta walin nirmana wana kelesa dharmayan madalanne keseda e kelesa walin ape sitha nidas karaganne keseda kina karanawa. මේ කාරණාව ගොඩාක් වැදගත් කාරණාවක් ඇටියටයි අපි සලකන්නේ. හේතුව මේ මහා විශ්ව තරලයේම නිර්මාණය වෙලා තියෙන්නේ මේ සතරමා භූත වලින්. මේ සතරමා භූත තමයි හැම කෙලෙසයක්ම නිර්මාණය කරන්නේ, ඒ කෙලෙස් වලින් නිදහස් වෙන්න උදව් කරන්නේ. රාත් වෙන්නේ සතරමා භූත, අපාගාමි වෙන්නේ සතරමා භූත. ඒ නිසා මේ සතරමා භූත මනාකොට අඳුනා නොගත් ශ්‍රාවකයාට රාත් බෝධිය බොහොම දුෂ්කරයි. සතරමා භූත අඳුනාගත් ශ්‍රාවකයාට රාත් බෝධිය කියන්නේ බොහොම සරල දෙයක්, සහැල්ලු දෙයක්. එහෙනම් අපේ නිරෝධ සමාපත්තිය අපට බොහොම සරල වෙන, සහැල්ලු වෙන ධර්මතාවයක් තමයිලු. මේකේන පටවිය, ආපය, වායෝව, තේජෝව මනා කොට හඳුනා ගැනීම. එහෙනම් කොහමද මේක අපේ ජීවිතවල අපි පුරුදු කරන්නේ? ওই ආකාරයටද මේක අපි පුරුදු පුහුණු කර යුත්තේ කියන කාරණාව සාකච්ඡා කළාම අපට নানা ප්‍රකාර කරුණු තියෙන එක සම්බන්ධයෙන් කතා කරන්න. සරල කාරණාවක් තමයි 90ක් 90ක් ඕනවට වඩා භ්‍රමණය වුණොත් අපි ඒකට කියනවා තේජෝ ධාතුව කියලා. අනුවත් ඕනවට වඩා භ්‍රමණය වුණාම ඒක ගින්න, තේජෝ ධාතුව. අනුවත් ඒ 100ට 100ක්ම භ්‍රමණය වෙන එක 100ට 75ක් විතර භ්‍රමණය වුණාම ඒක ගින්නක් නෑ ඒකට. නමුත් ඒක ගලනවා, ඒක හමනවා. ඒකට අපි කියනවා සුළඟ කියලා, සුළං හමනවා. එයාට පීඩනයේ තියෙන දිශාවට සාපේක්ෂව එයා ගලනවා, ඒක හුලං. ඒ අණුවේ වේගය 150ක් විතර වුණාම ඒ 150ක් වෙච්ච භ්‍රමණ වේගයට සාපේක්ෂව තවත් අණුවක් එයාට ලං වෙනවා. ඒකට සාපේක්ෂව එයා ගලනවා. හමනවා කියන තැන ඉඳලා ගලනවා කියන තැනවා. හේතුව එයා ආපෝ ධාතුවම් වතුර. මේ 100ට ප්‍රතිශතයේ තේරුම් ගන්න පාසුව නිසා කියන්නේ. එහෙම නැතු ඒක විද්‍යාවක් වශයෙන් උපාදානය කරගන්න එපා. ඒක පාසුව නිසා කියන්නේ. ඒ ගලාගෙන යන එකේ භ්‍රමණ වේගය තවත් අඩු කෙරුවොත් එතකොට ඊළඟ අණුව තවත් ලං වෙනවනේ. ඇයි මේ භ්‍රමණ වේගය නිසා පීඩනයක් ඇති වෙනවා? පීඩන නිසා අනිත් අණුව තල්ලු කරනවා. මේ භ්‍රමණ වේගය අඩු වෙනකොට එයා තැම්පත් වෙනකොට අනිත් කට්ටිය ලං වෙනවා. ඒ ලං වෙන නිසා එයාට අපි කියනවා තද වැඩි, ගලන්නේ නැහැ, අමන්නේ, ගිනි ගන්නෑ. ඒක මොකද්ද? පඨවි ධාතුව, ඝන වස්තු, භෞතික වස්තු, මේ ගස් ගල් ඔක්කොම ඒවා තමයි. එහෙනම් මේ අණුවක භ්‍රමණ වේගය තමයි මේ සතරමා භූත වශයෙන් නිර්මාණය වෙන්නේ. ඇත්තටම සතරමා භූතයක් දැන් නැහැනේ. අණුවල භ්‍රමණ වේගයක් තමයි තියෙන්නේ. එහෙනම් මේ මාර්ගයේ වඩන භාවනා යෝගියා අණුවේ භ්‍රමණ වේගය දකින්න ඕනේ. දැන් අපි ඒ කාරණා පොඩ්ඩක් පැත්තකින් තියනවා. පොඩ්ඩක් අත්පසකින් තියනවා. දැන් අපි මේ කාරණාව අපේ බඹයක් විතර උස්සේ තියෙන මේ කයත් එක්ක සංසන්දනය කරනවා. මේ භ්‍රමණ වේගයට සාපේක්ෂව ආපෝ නිර්මාණය වුණා, වායෝ නිර්මාණය වුණා, ගොඩාක් අඩු වුණා, ඒ නිසා තද වුණා, පඨවි ධාතුව, කාබන් ධාතුව නිර්මාණය වුණා. භ්‍රමණ වේගය ගොඩාක් වැඩි, ඒ නිසා පීඩනය වැඩි, අනිත් අණු ඔක්කොම තල්ලු කරනවා, දිලිසෙනවා. එහෙනම් තේජෝ ධාතුව පිච්චෙනවා, රත් වෙලා වැඩි. තේජෝ ධාතුව කොහොමද මේ බඹයක් විතර උස තියෙන කයට මේක සංසන්දනය කරන්නේ කියලා බැලුවාම ගොඩාක් තරහා යන මිනිස් ඉන්නවනේ. අර කියනවා highly influential කියලා අර බෝඩ් ගාලා තියෙන බෞතරවල ළඟින්වත් යන්න එපා, ගිනි ගන්නවා, වහාම ගිනි ගන්නා සුළුයි කියලා වල්ලා.
ඒ වගේ ලේ චරිත හාමුදුරු දිහා බලාගෙන ඉච්චම තරහා යනවා. මොකද මං දිහා බලාගෙන ඉන්නේ කියලා. බැලුවත් තරහා යනවා. කෝප්පේ ගත්තත් තරහා යනවා. කෝප්පේ තියෙනකොට තරහා යනවා. මොකද ගන්නෙ කෝප්පේ කියලා අහනවා. ආයි තියෙනකොට ආයි තරහා යනවා. මොකද මිනිස්සු මෙතන තිබ්බේ කෝප්පේ කියලා. තියන්න තැනකුත් නැහැ, ගන්න විදියකුත් නැහැ. හරි අමාරු ඒ කට්ටියට ජීක ජීවත් වෙනකොට. කවුරු හරි කෙනෙක් එබිලා බැලුවද දුන්න වතුර බෝතලේ මූණට එකක්. එයා හංග දක්ෂ කැච් කරුවෙක් නම් ටංගල බෝතලේ කැච් එකක් අල්ලුවා වතුර ටිකක් වළඳලා පැත්තකින් තියලා යනවා. නැත්තම් මූණට බේත් දානවා. අයි එච්චර තරහා යනවා. එච්චර තරහා යනවා. මොකද්ද මේ තියෙන ප්‍රශ්නේ කියලා බැලුවාම අර සරල ප්‍රශ්න අර අතපසක අපි තිබ්බේ අත්පසක පොඩි කාරණාවක් අන්න ඒ කාරණාවමයි. මේ කය සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නේ ශක්ති පද්ධතිය. අපි මේ දකින දේවල් වලින් ගන්න දිට්ටි ආහාර ශ්‍රවණය තුලින් ගන්න ශ්‍රෝත ආහාර ශබ්දත ආහාරයන් නාසයෙන් ගන්න ඒ ගහන කියලා කියන ඒ ගන්ධ ආහාරය ජීවා කියලා කියන මේ දිවෙන් ගන්න රස ආහාර ස්පර්ශ වලින් ගන්න ආහාර ප්‍රීතිය සුඛය සන්තෝෂය කියන සිතුවිලි වලින් ගන්න ආහාර සමහර අය ඉන්න සන්තෝෂේ වැඩි කමකට කෑම කා ගන්න බෑ. ඒක ආහාරය බඩගිනිය දෙන්නේ නැහැ. මෙන්න මේ විදියට ආයතන හය තුලින් අපි ආහාර හරගෙන හරගෙන එකතු කරලා විශාල ආහාර ගබඩාවක් තියෙනවා මේ බඹේ පිටරොස තියෙන කය තුල. කයේ බර අරන් බැලුවාම 12න් එකක් තියෙනවලු මේ ශක්තිය. ඒකෙන් තමයිලු පේනවා දැනෙනවා ඇහෙනවා ඇඟෙනවා අසුවලට මම ගන්නවා යන්න කලින් දත් කඩලා යන්නේ. ඇයි මේ වගේ කරන්නේ? යාට ශක්තිය තියෙනවලු ඒක කරන්න. හැබැයි බැරි වෙලාවට යව සතියක් විතර බඩගින්නේ තියලා නැගිට ගන්න බෑ, අස්සර ගන්න බෑ, කතා කර ගන්න බෑ. ඒ විදිහට ඉන්නකොට අනෝබාන්තර ගාලා යනවා කිව්වේ ඇවිල්ලා එනවා ගන්න. ගන්නෙ කොයිද? නැගිටින්නත් බෑනේ. එහෙනම් මොකද්ද මේ කලබලයට මේ අකම්මරයට මේ ගත්ත හැම තීරණයකම හේතුව හැඟේ තියෙන ශක්තියලු අයිය වැඩිකම නිසාලු ඒ වගේ තීරණ ගන්නෙ. එහෙනම් මේ ශක්තිය නිසා අටගත්ත ප්‍රශ්නයක් මේක. මේක දැක්කාම පුදුමාකාර මෛත්‍රියකින් කරුණාවකින් බැබලෙනවා අපේ චරිතය. අයිය තියෙන නිසා මම මේ ගන්නෙ මේ තීරණය. ශක්තිය පාවිච්චියට ගන්න නිසා මම මේ වගේ කලබලයටපත් වෙන්නේ. මේක තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ ආහාර ආයතන හය තුලින් අරගෙන මේ බඹයක් විතර උස තියෙන මේ කයේ ආයතනවල නාම රූපවල ගනුදෙනු වලට පාවිච්චි කරලා මම කටයුතු කරනවා. මේකට කියන පණ තිනවා. සත්‍ය ජීවතුන් අතර ඉන්නවා. මෙන්න මේ ප්‍රාණ ශක්තිය ශක්ති විශේෂයක් වශයෙන් මේ බඹයක් විතරස තියෙන කයේ පවතිනවා. ඒ පවතින ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ අනුවතයෙන්. අනුවතේ මේ ලෝකෙ ඔක්කොම අනුනේ. අපේ කයත් අනු, මේ ගොඩනැගිල්ලත් අනු, ඇඳගෙන ඉන්න ඇඳුමත් අනු, ඔක්කොම ඇටම් අන්නතරම තියෙන අනු. එනම ශක්ති විශේෂයේ අනුවල භ්‍රමණ වේගය වැඩි වුණොත් එයා ගොඩාක් කලබල වෙච්ච කෙනෙක්, කම්පා වෙච්ච කෙනෙක්, තරහා යන කෙනෙක්, අධික ද්වේෂයෙන් ඉන්න කෙනෙක් නිතරම රවාගෙන නැස් ලොකු කරගෙන ඉන්නේ. ඇයි? එයාට තරහා යනවා. අර අපි කියුවේ අනුව භ්‍රමණ වේගය වැඩි වෙනකොට ළඟ තියෙන අනුව තල්ලු කරනවා. ළං වෙන්න දෙන්නේ නැහැ. ඒක අර ඉලෙක්ට්‍රෝන වල භ්‍රමණ වේගය වැඩි නිසා ළඟ කිසිම අණුවක් නැහැ, ඔක්කොම අයින් වෙලා වලල්ලක් ඇදෙනවා යාට. ඒ වලල්ල ඇතුළට යන්න බෑ, පීඩනය වැඩි. ඒකම තමයි අපටත් වෙන්නේ. වැඩිපුර මේ අණු භ්‍රමණය වෙනකොට අධික තරව, ද්වේෂය, පටිගය, වෛරය අපි තුළ නිර්මාණය වෙනවා. අර ස්වාමිනාතල ඔක්කොම ඈත් වෙනවා. පොඩි කට්ටියත් ඈත් වෙනවා, ලොකු කට්ටියත් ඈත් වෙනවා, රාතුන් වහන්සේලාත් ඈත් වෙනවා. නිකන් කතා කරන්න ඕනේ නැනේ, ඕනේ නැහැ එතනට යන්න. මොකද වෙන්නේ? අර අණුවේ භ්‍රමණ වේගය වැඩි නිසා අර ළඟ තියෙන අණු ඔක්කොම තල්ලු වෙලා යනවා. දීගවලට ඔයගේ ප්‍රශ්න තියෙනවා. ස්වාමි පුරුෂයා අධික තරහා යන කෙනෙක් නම් විරිඳ හතුරුදාම් වෙනවා, ධර්මයි හතුරුදාම් වෙනවා, දෙමෝපිය හතුරුදාම් වෙනවා, යහළුවෝ බලාගෙන ඉද්දී අමනාප වෙලා යනවා, සහෝදරයෝ ඈත් වෙනවා, සමාජයෙන් එයා කොන් වෙනවා, එයා ඉවත් වෙනවා, එයාට යන එන මන් නැති වෙනවා. මේ අණුවේ භ්‍රමණ වේගයේ දැක්කාම ලෝකේ තේරුම් ගන්න හරි පහසුයි.
අපේ කයේ ක්‍රියාකාරිතය අපේ චරිතය තේරුම් ගන්න හරි පහසුයි. අපේ මානකම අපට හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන්. මේ ශක්ති විශේෂය තුල මේ ශක්ති විශේෂය ක්‍රියාත්මක වෙන මේ අණුව තව ටිකක් භ්‍රමණ වේගය අඩු වෙච්ච ගමන් ගලනවා ආපෝ වායෝ ධාතුව. අපි කිව්වේ වායෝ වාගේ මේක හමාගෙන යනවා කියලා. ඒ වගේලු සිතවිලි ප්‍රතිශතය වැඩි වෙනවා, කතා කරන ප්‍රතිශතය වැඩි වෙන එක තැනක ඉන්නේ නැහැ. එයා ඇමතිස්සෙම ඇවිදිනවා.